සමිනාසදන් දිව්‍යමය ස්වභාවයටත් වඩා එහාගේ වටිනා දෙයක් ඔබ වහන්සේ පැහැදිලි කරාමේ විදර්ශනාව තුලින් මේ දේවල් දකින්න එක අපේ සමිනාංශ විදර්ශනා භවනාව වඩන හැටිත් අපිට යම් ආකාරයකට මේ මොහොතේ අපිට තියෙන කාල වේලාව අනුව අපේ සමිනාංශ අපිට පැහැදිලි කර දෙන්න පුළුවන්ද මේ අවස්ථාව උනත් අපිට විදර්ශනාවට ලක් කරන හැටි එතනදී මෙහෙමයි විදර්ශනාවට ගන්නකොට ඉතින් මූලික දැනුම කියලා එකක් ඕනේ විදර්ශනාව වඩන්නට මූලිකවම ගත්තම නැත්නම් සම්පූර්ණ විදර්ශනාව ගැඹුරින් වඩන්නට අමාරුයි තේරවාද ක්‍රමයේ හැටියට මූලික දැනුම කියලා එකක් අවශ්‍යයි. එතකොට අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන නාම රූප දෙකක් නේ. රූප කයක් තියෙනවා. ඒ අසුරු කරගෙන සිත පහළ වෙනවා. ඒකට කියනවා චිත්ත චෛසික දෙකම පහළ වෙනවා කියලා. අපි කියමු සිත කියලා කමක් නැහැ. සිතක් පහළ වෙනවා. රූප ටිකක් තියෙනවා. මේ රූප එකක් නෙවෙයිනේ. කෙස්ලොම් නියදත් සම්මස් වලට කැඩුවට පස්සේ කොටස් ගොඩාක්. ඒවත් නැවත නැවත කුඩා කුඩා අංශු වලට කැඩුවට පස්සේ ඒ සඳර ගති ස්වභාව දක්වා එනවා. අපි ගමු අංශු ටිකක් කියලා කමක් නැහැ. එහෙමත් විදර්ශනා වඩන ක්‍රමයක් තියෙනවා. එතන මේ අංශු ගොඩක් තියෙනවා. තද ගතිය යුක්ත අංශු තියෙනවා, වැగిරෙන ගතිය යුක්ත අංශු තියෙනවා, උෂ්ණ ගතියක් තියෙනවා, පුම්බන ගතියක් තියෙනවා. මෙන්න මේ ධර්ම ටිකෙන් තමයි මේ කය හැදිලා තියෙන්නේ. එතකොට මේ කය අසුරු කරගෙන අපි මේ අරමුණු දැනගන්නවා කියන සිතක් කියලා එකක් පහළ වෙනවා. ඒ සිතේම පහළ වෙන එක සිතක් නෙවෙයි, සිත් පරම්පරාවක්. දැන් අම්මව සිහි කරන සිතෙන් එමේ තාත්තව සිහි කරන්නේ. ඒක මේ අම්මා සිහි කරපු සිත බිනිනා තාත්තව සිහි කරන තව සිතක්. අපි සහෝදරයෙක් සිහි කරනවා නම් ඒ තාත්ත සිහි කරපු සිත බිනෙන්නට ඕනේ. මේ විදිහට චිත්තේ පරම්පරාවක් ලෙස යන්නේ. මේ අපි කතා කරන මොහොතක් මොහොතක් ගානේ සිත් පහළ වෙනවා. ධර්මයේ ඇදී රූපත් මොහොත මොහොත වෙනස් වෙනවා. ඒතර මේ විදිහට මේ නාම රූප දෙක පරම්පරා වශයෙන් පවතින. එතකොට මේ නාම රූප දෙකේ සිත මේ චිත්ත පරම්පරාවෙම හට ගන්නව වැරදි අදහසක්. මෙතන ඉන්නවා මම කියලා කෙනෙක් කියලා. ඒක තමයි ආත්ම දෘෂ්ටිය. ඉතින් අපි මේක දුරු කරන්නට තමයි විදර්ශනා වඩන්නේ. මෙතන නාම රූප දෙකක් තියෙනවා. දැන් උදාහරණයක් කොරෝනාව ගැන හිතමු. එතකොට මේ නාම රූප දෙකක් තියෙනවා, රූප දෙකක් තියෙනවා, අංශු අංශු වශයෙන්. ඊට පස්සේ අංශුක තීව්‍ර ස්වභාවයකට කරනවා. ඊට පස්සේ සිතක් වැඩ කරනවා. දැන් ඔන්න ඍතුදු රූප ටිකක්, තවත් රූප ටිකක්, හප්පේ පුද්දේක වච රූප ටිකක් මේ රූප කාටද ලක්ක. දැන් මේ රූපකය ඉස්සරහම මම නොවේ, මගේ නොවේ කියලා තේරුම් ගන්න. දැන් උදාහරණයක් ඒ කෙස් වලට මම කියන්නේ ලොම් වලට මම කියන්නේ එහෙමනම් කෙස් බාබර සාපලි කෙස් කේ කැපෙනකොට මම වැටෙන්නෙපයි කැපිලා. එතකොට මේ එක එක ශරීර කොටසකට මම කියන්නේ සුදුසු නෑ. මම කියන්නේ නුසුසු මේ ශරීර කොටස් ගොඩක් එකතු වෙලා හැදිච්ච දෙයක් මම කියන්නේ සුදුසු නෑ. ඇත්තම ශරීරය කියන අදහස පවා එන්නේ මේ ශරීර කොටස් ටික එක ක්‍රමයකට පිළිහිදලා තිබු. දැන් අත් දෙක උඩ ඔළුව යටට ඇවිල්ලා කකුල් දෙක පැත්තට ඇවිල්ලා තිබුණොත් මනුස්සකයක් කියන්නේ නෑ නේද? ඒක විකෘතියක්. ඒ වගේ තමයි මේ ශරීර කොටස් ටික, රූප කොටස් ටික යම් ක්‍රමයකට අවකාශයේ පවතිනකොට අපි ශරීරය කියන අදහසක් අපිට ඇති වුණා මිසක් මෙතන තියෙන්නේ ධර්ම ගොඩක එකතුවක්. ඊට පස්සේ සිත කියන එකත් එහෙම චිත්ත පරම්පරාවක්. සතුට වෙලා ඉන්න සිතකට මම කිව්වොත් මම කියන්නේ බොහොම සතුටින් ඉන්න කෙනෙක්. තරහ වෙච්ච වෙලාවක සිතට මම කිව්වොත් මම කියන්නේ මහා දරුණු කෙනෙක්. කම්මැලි වෙච්ච වෙලාවක හිතට මම කිව්වොත් මම කියන්නේ කම්මැලි කෙනෙක්. නමුත් අපි මම කියලා අදහස් කරන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. කවිට එක කේන් තියන, විටක ඇලෙන, විටක කම්මැලි වෙන, විටක උත්සාහවත් වෙන, විටක ඥාණයෙන් වැඩ කරන මේ සියලු ගුණ ධර්ම එකතු කළානේ මම කියන්නේ නෙමෙයි. ඒ නිසා චිත්ත පරම්පරාවේ එක සිතකට මම කියන්න බෑ. එක මම නොවිච්ච මේ සිත් ගොඩක්. එක එක සිතක් මම වෙන්නේ නැත්නම් ඒ සිත් ගොඩක් මම වෙන්නට බෑ. ඒ නිසා මෙතන තියෙන අනාත්ම වෙච්ච ධර්ම ගොඩක්. නාම රූප දෙකක්. එතකොට අනාත්ම වෙච්ච රූප කයට ඔන්න තවත් අනාත්ම වෙච්ච සත්ත්ව පුද්ගලෙක් නොවිච්ච වෛරසය නැමැති රූපයක් එකතු වෙනවා. ඒක එනකොට ඒක වර්ධනය වෙනවා නම් අන්න හේතුඵල ඒ සුදුසු සාධක තියෙනවා නම් ඒ ඍතුජ රූපේ නිසා බලපාලා අපේ රූප කය යම් යම් විකෘති ස්වභාවවලට පත් වෙනවා. අන්න කියන අපි ලෙඩ වුණාය කියලා. ඒ රූප කය විකෘතියට ආම ලෙඩ වුණා කියලා කියනවා. රෝගය ලෙස අර්ථකථනය කරනවා අපි. ඊට පස්සේ ඒ රෝගය ලෙඩ වෙනකොට අන්න ඒ රූප ටිකට රෝගය කියන්නට පුළුවන්. ඊළඟ එක තමයි ඒක නිසා දුක් වේදනා හට ගන්නවා පපුවේ පෙනහල්ලේ ශරීරේ වේදනාව. වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. ඒක සිතට සම්බන්ධයි. අන්න ඒ වේදනාවත් කුදු නිස්සත්ත්ව නිජීව නාම ධර්මයක්. ඒක තව ගැඹුරෙන් අපි විස්තර කරගන්නට ඕනේ. ඉතින් ওই විදිහට කාට හරි දැනුම තියෙන කෙනෙක්ට මේ රූප කයකට රූපයක් ඇතුළු වෙලා ඒ නිසා වේදනාව නම් වූ තව නාම ධර්මයක් හට ගන්නවා. ඊට පස්සේ සිතෙන් ඒක තේරුම් ගන්නවා මම ලෙඩ වුණා කියලා වැරදි විදිහට ආත්ම දෘෂ්ටියෙන්. එතකොට ඒක තව සිතක්. සිතකින් මේක මේ ක්‍රියාවලිය වැරදි තේරුම් ගන්නවා. ඥානවන්ත සිතකින් නාම රූප දෙක නැත්නම් රූපකය තව රූපයක බලපෑමට ලක් වෙලා ඒ නිසා නාම ධර්මය හට ගන්නවා. මේ විදිහට නාම රූප ටික පවතිනවා කියලා ඥාණයෙන් තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්න හිතත් තව සිතක්. ඔය විදිහට ආභෝධයේ නැවත නැවත ඇති කර ගැනීම තමයි මේ අවස්ථාවේ අපිට කරන්න තියෙන විදර්ශනාවක්. මේක විදර්ශනාවේ මූලික අවධිය. තව ඉදිරියට යනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්නට තියෙනවා.